ඔගොල්ලෝ වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරාම ඒ වීඩියෝ එක තියෙන්න ඕන විදිය ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙම නැත්නම් YouTube visibility. එහෙනම් අපි ඉක්මනටම intro එකට ගිහින් ඇවිල්ලා මේ ගැන කතා කරමු. ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා නැවතත් channel එකට. ඕගොල්ලෝ මේක තුලින් sl.com YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක මේ channel එකේ ඕගොල්ලන්ට YouTube සම්බන්ධ videos තමයි බලා ගන්න ලැබෙන හරියට මේ වගේ subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ YouTube visibility අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා අපි video එකක් YouTube එකට upload කරනකොට මේ ගැන YouTube settings වලින් අපිට තෝරන්න එනවා. ඒකට අදාළ වෙන තවත් settings තියෙනවා. ඉතින් මම මේ ගැන පැහැදිලිව කතා කරන්න හිතුවා. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව visibility වල තියෙන පළවෙනි setting එක ගැන කතා කරමු. පළවෙනි setting එක තමයි private. ඉතින් මේ private කියන ඔප්ෂන් එක අපි තේරුවොත් එහෙම නැත්නම් සෙටින් එක තේරුවොත් එහෙම ඔයා අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ link එක කාට හරි ෂෙයා කරොත් කාට හරි දුන්නොත් එයාට ඒ වීඩියෝ එක බලන්න පුළුවන් වේද? අපි ඒක කරලම බලමු. ඔකට මේ පේන විදියට මම මේ වීඩියෝ එක කොපි කරගත්තා. ඊට පස්සේ වෙනත් කෙනෙක්ට මේ link එක මම දෙනවා. දුන්නන් පස්සේ එයාගේ browser එකෙන් එහෙම නැත්නම් ඒගොල්ලෝ WhatsApp හරහා ගත්තා නම් එහෙම නැත්නම් එයා smartphone එකෙන් උනත් මේ link එක කොපි කරලා අරගෙන click කරන් පස්සේ එයාට මෙන්න මේ විදියට තමයි බලා ගන්න ලැබෙන්නේ. මෙතෙන්දි පහලින් සඳහන් වෙලා තියෙනවා මේ එක ප්‍රයිවට් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රයිවට් දම්මපු වීඩියෝ එකක් අනිවාර්යෙන් ඕගොල්ලෝට බලා ගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි අයිතිකාරය, ඒ කියන්නේ අදාළ channel එකෙන්ම log වෙලා ඉන්නෝ නම් එයාට හැකියාව ලැබෙනවා එයාගේ වීඩියෝ එක එයාටම බලන්න. ගොඩක් වෙලාවට ක්‍රියේටර්ස්ලා තමන්ගේ වීඩියෝ එක බලන්නේ ඒ වීඩියෝ එකේ ගැටලු තියේද, edit වෙන්න ඕන තැන් තියනවද, මොන හරි දෙයක් අඩු වුණාද. ඉතින් ඒ වගේ දේවල් check කරගන්න ඒගොල්ලන්ට ඒක පහසුවක් වෙනවා. කොහොම වුණත් ප්‍රයිවට් දැම්මන් පස්සේ කාටවත් ඒ වීඩියෝ එක බලන්න බෑ. අනිත් එක තමයි මේ setting එකේ තවත් අපිට පහසුකමක් ලබා දීලා තියෙනවා YouTube එකෙන්. ඉතින් මේ කලින් නම් තිබුණ නැහැ. නමුත් දැන් අපිට මේක අප්ඩේට් එකක් විදිහට ලැබිලා තියෙනවා. ඔයගොල්ලෝ කෝස් එකක් කරනවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ පෞද්ගලික දෙයක් පෞද්ගලික වීඩියෝ එකක් ඔයගොල්ලෝ YouTube එකට අප්ලෝඩ් කරලා ඒක කාට හරි ෂෙයා කරනවා නම් මේක හොඳ ඔප්ෂන් එකක්. මෙතෙන්දි සිද්ධ වෙන්නේ ෂෙයා ප්‍රයිවට්ලි කියන ඔප්ෂන් එක අපි මෙතනින් තේරුවොත් එහෙම අපිට මෙතන ඊමේල් එකක් එන්ටර් කරන්න පුළුවන්. මෙතන මේ විදිහට ඊමේල් එකක් දෙනවා. දීලිවර්ලා මම නැවතත් වීඩියෝ එක තියෙන තැනට ගිහිල්ලා සේව් දෙනවා. එහෙම සේව් දුන්නොත් තමයි මේක වැඩ කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඊමේල් එක ලැබුණු කෙනාට පුළුවන් inbox එකට ගිහිල්ලා යාගේ ඊමේල් එක චෙක් කරන්න. ඊට පස්සේ යාට මෙන්න මේ විදිහට බලා ගන්න ලැබෙනවා. මේක යා ක්ලික් කරලා යාට නරඹන්න පුළුවන්. හැබැයි මේ ඊමේල් එක ෆෝවර්ඩ් කරලා වෙන කෙනෙක්ට යවුවොත් එයාට අනිවාර්යෙන් බලන්න බෑ. ඊමේල් එකේ අයිතිකරුට විතරයි මේ වීඩියෝ එක බැලීමේ හැකියාව තියෙන්නේ. එහෙම නැත්නම් අපි ෂෙයා ප්‍රයිවට්ලි කියන තැනට ගිහිල්ලා දුන්න ඊමේල් එකට විතරයි log වෙලා බැලීමේ හැකියාව තියෙන්නේ මේ වීඩියෝ එක. ඉතින් ඒක හොඳ පහසුකමක්. ඔයගොල්ලන්ට පෞද්ගලිකව කාට හරි වීඩියෝ එකක් යවන්න අවශ්‍ය නම් මොකක් හරි ක්ලාස් එකක වීඩියෝ එකක් වුණත් ඔයගොල්ලන්ට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී අනිවාර්යෙන් YouTube එකෙන් අප්ඩේට් එකක් දෙනවා ගුරුවරුන්ට. එහෙම නැත්නම් කෝස් කරන අයට ඒකේ අප්ඩේට් එක ආපු ගමන් අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් දැනුවත් කරන්න. දෙවෙනි සෙටින් එක තමයි unlisted. ඉතින් මේ unlisted දාපු වීඩියෝ එකක link එක මම කාට හරි ෂෙයා කරනවා. ඒ වීඩියෝ එක ෂෙයා කරලම අපි බලමු කොහොමද යාට පෙන්වන්නේ කියලා. මම මේ link එක කාට හරි ෂෙයා කරනවා. මේක ලැබිච්ච කෙනාට පුළුවන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹන්න. ඒ කියන්නේ කලින් ප්‍රයිවට් කරලා දුන්න link එක වැඩ කරන්නේ නැහැ. නමුත් unlisted දාලා දීපු link එකක් අනිවාර්යෙන් බලන්න පුළුවන්. මේ link එක තවත් අය අතර ෂෙයා කරගත්තොත් හැමෝටම මේ link එක හරහා වීඩියෝ එක බලන්න පුළුවන්. හැබැයි යාට channel එකට ගියොත් එහෙම channel එකේ මේ වීඩියෝ එක බලා ගන්න ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් link එක හරහා විතරයි ඕගොල්ලන්ට නැරඹීමේ හැකියාව තියෙන්නේ. මෙතෙන්දි විශේෂයෙන් ඕගොල්ලන්ට කියන්න ඕන දෙයක් තමයි මේ settings මේ විදිහට දීලා තිබිලා පසුව ඒගොල්ලෝ එක වෙනස් කරොත්, ඒ කියන්නේ unlisted දීලා තිබිලා එයා setting එක private දුන්නොත් එහෙම අර link එකෙන් ගිහිල්ලා නැවත click කරාට ඒක වැඩ කරන්නේ නැහැ. මොන setting එකටද එයා setting එක මාරු කරලා තියෙන්නේ ඒ අනුව තමයි මේ වීඩියෝ එක වැඩ කරන්නේ. අනිත් setting එක තමයි members only. මේ members only කියලා ඕගොල්ලෝ සමහර විට අහලා ඇති. ලංකාවට මේ වෙනකොට මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරනකොට මේ පහසුකම නැහැ. ඉදිරියේදී ගොඩක් වෙලාවට ලැබෙවි. ඉතින් මේ members only කියන්නේ Patreon page එකට join වෙනවා වගේ වැඩක් තමයි. කියන්නේ package එකක් විදියට තියෙනවා. මුදලක් ගෙවලා ඒගොල්ලන්ට පුළුවන් channel එකේ member කෙනෙක් වෙන්න. එයාට විවිධ පහසුකම් channel එක හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට ඒ දේවල් නැහැ. ඉතින් members කෙනෙක්ට ඒ පහසුකම් තියෙනවා. ඉතින් මේ setting එක select කරලා අපි වීඩියෝ එක save කරොත් එහෙම අනිවාර්යෙන් members ලට විතරයි මේ වීඩියෝ එක බලන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ membership එක ගත්ත අයට විතරයි බලා ගන්න හැකියාව ලැබෙන්නේ. මේ membership එකේ තියෙනවා පැකේජ් අනුව levels. ඉතින් මේ level අපිට select කරලා setting එක save කරපු ගමන් අනිවාර්යෙන් ඒ අයට විතරයි මේ වීඩියෝ එක බලා ගන්න ලැබෙන්නේ. ඒ අයට විතරයි notification එක යන්නේ. සාමාන්‍ය viewers ලට මේ notification යන්නේ members only කියන setting එක select කරලා save කරොත්. ඊළඟ setting එක තමයි public. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ නරඹන්නේ මම visibility setting එක public දීපු නිසා. දීලා මම save කරලා තියෙන ඒක නිසා ඔයගොල්ලන්ට මේ වෙනකොට මගේ වීඩියෝ එක නරඹන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ link එක ඔයාට ඕන තරම් ෂෙයා කරගන්න පුළුවන්.
ඔයාට නැවත නැවත මේක බැලීමේ හැකියාව තියෙනවා. හැබැයි මම සෙටින් එක නැවත වෙනස් කරොත් ඔයාට ඒ සෙටින් එක අනුව තමයි වීඩියෝ එක බලන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් full access ඇතිව වීඩියෝ එකක් බලන්න නම්, එහෙම නැත්නම් YouTube channel එකට ඇවිල්ලා බලන්න නම්, එහෙම නැත්නම් එයාට home page එක බලා ගන්න ලැබෙන්නේ අනිවාර්යෙන් visibility එක public දීපු නිසා. ඉතින් අනිත් සෙටින් එක තමයි schedule. ඉතින් මේ schedule කරොත් එහෙම අපිට දිනයක් සහ වේලාවක් දීලා මේ වීඩියෝ එක public කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ schedule කරනකොට වීඩියෝ එක තියෙන private කිසිම කෙනෙක්ට බලන්න බෑ. schedule කරලා public වුණ දවසට එයාට නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් මේ schedule කියන setting select කරලා ඔයාට date එකක් තෝරන්න. ඒ කියන්නේ ඔයා පහු කරගෙන ආපු දවසක් දෙන්න බෑ. ඒක වෙන්න බැරි වැඩක් නේ. ඔයා අද දවසේ හරි ඉස්සරහට දවසක් තෝරලා මේ වීඩියෝ එක public කරන්න පුළුවන්. ඊළඟට ඔයාට time එකක් තෝරන්න තියෙනවා. මේ time එක තෝරලා ඔයාට automatically මේක public වෙන විදියට save කරන්න පුළුවන්. ඒක තමයි මේ setting එකේ තියෙන පහසුකම සහ වාසිය. ඉතින් ඒක නිසා ගොඩක් අයට YouTube channel එකට ඇවිල්ලා public කරන්න එහෙම මුකුත් කරන්න නැහැ. මේ විදිහට schedule කරන් පස්සේ automatically ඒ දවසට public වෙනවා. ඉතින් ඒකම schedule යටතේ තවත් setting එකක් තියෙනවා. Members only setting එක. ඉතින් මේ members only setting එක select කරත් අර විදියටම ඔයාට date එකක් දෙන්න පුළුවන්. ඒ වගේම time එකක් දෙන්න පුළුවන්. ඒ දවසට මේ video එක automatically public වෙනවා. හැබැයි බලන්න හැකියාව ලැබෙන්නේ members ලට විතරයි. ඒ අයට notification එකක් හරහා video එක public වුණා කියලා දැනගන්න ලැබෙනවා. ඉතින් අර members only setting එකේ සහ මේ schedule යටතේ තියෙන setting එකේ දෙකම එක වගේ. නමුත් අර schedule කරන්න පුළුවන් හැකියාව තමයි විශේෂයකට තියෙන්නේ. ඉතින් සමහර අය comment කරලා අහන්න පුළුවන් මේ වෙනකන් video එක බලපු නැති කෙනෙක් members only setting එක දීලා තියෙද්දි සාමාන්‍ය viewer කෙනෙක්ට මේ video එක බලන්න බැරිද කියලා. එහෙම බලන්න බෑ. එහෙම බලන්න පුළුවන් නම් members only කියලා වෙනම setting එකක් YouTube එකෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම share privately කියලා තියෙනවා. එහෙම setting වත් අවශ්‍ය නැහැ. හැමෝටම බලා ගන්න පුළුවන් නම් ඒ setting වලින්. ඒක පෞද්ගලික share කරන විදියට, එහෙම නැත්නම් ඕන කෙනෙක්ට link එක දුන්නම බලා ගන්න පුළුවන් විදියට, එහෙම නැත්නම් සාමාන්‍ය විදියට viewer කෙනෙක්ට search කරලා ඇවිල්ලා, එහෙම නැත්නම් YouTube channel එකට ඇවිල්ලා, එහෙම නැත්නම් WhatsApp හරහා share කරගෙන වුණත් එහෙම නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය ගැන තමයි මට ඔයගොල්ලෝ දැනුවත් කරන්න අවශ්‍ය උනේ. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like කරන්න, subscribe කරලා නැත්නම් subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon click කරලා ඔයගොල්ලෝ පුළුවන් දිගටම channel ගත කරගෙන ඉන්න. ඒ වගේම comment කරන පහල comment section එකේ මේ පිළිබඳව ඔයගොල්ලෝ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් share කරන යාළුවෝ අතර මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් මේ වගේ තවත් වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝකින් හමු වෙමු.